harga katakan di ini kemat ke ini seperti katakan kemat pada beri pun kira kata dek beri pun dek itu tunang tak dek ini kan kodi ini kan katakan kodi ini hari kena beri pun kata rata ini dia pada katakan dek ini questionnya kan kita lagi try kerum tapi itu pun minum minum kita tiap orang kira kemat pergi ke beri pun kata rakyat ini mana bicaranya kata rakyat ada mana kata ini mana A B C D mekaliya kan O A B C D O B C D O B B C D O C D O A B C D O A B C D O C D kalau yang ini ke C not D not C D not C not C D kita ke B not D not B not C not C not A B C not D not A B C D not A B C not D A B C D A not B not C D A not B not C not D A not B C not D A not B C itu masih akan kita nampu lah kan K map kita kata dia kata kata A B yang kata C D itu part mana kita kata mana A B map kata C D map kata kita nampu lah kata A C yang kita B D kita nampu lah itu orang itu kan kami itu
එතකොට අපි ඉම්ප්‍රූව් කරනවට මම කොහොමද ඉම්ප්‍රූව් කරන්නේ එක්ක උසාවතර තියෙනවා එහෙම නැත්නම් පාසතර තියෙනවා එහෙම නැත්නම් පොටෝක් විදිහට තියෙනවා එහෙම නැත්නම් කෝනස් වල තියෙනවා නම් කේ මැප් වල තියෙන විශේෂත්වයක් තියෙනවා මම කියවා මේ කෝනස් මෙහෙම රැප් කරන්න ඕනේ මේක මේ පැත්තට කරකවන මේ පැත්තේ ඉවරයි ගමු ගන්න ඒ වගේම මේක මේ පැත්තට කරකවන මේ එහෙමයි යටම එහෙමයි කර කරන්න ඒ වගේම මේ කෝන් හතරෙම තිබ්බත් මොකද වෙන්නේ මේ කෝන් හතරම දෙපැත්තට ගැටිලා එකතු වෙන හින්දා කෝන් හතරෙම දිනේවා ගන්න එහෙම රූප එකක් අපිට ගන්න. 1 2 3 4. හැබැයි මෙතන එහෙමවා. මෙතන මෙන්න මේ හතර ගන්න පුළුවන් පැහැදිලිව. මේ හතරේ නේද AB. ඊළඟ මේ හතර ගන්න පුළුවන්. මේ හතරේ නේද? මේක දැන් මේ හතර අටක් ගන්න පුළුවන් වුණා නම් අපි මේකත් කරනවා. අටක් නැහැ මේක. වැඩ අපි ගන්න දෙකේ බලවලින්. දෙකේ බලවලින් උඩින්ම ගන්න පුළුවන් 16 තියනවද නැහැ. ඊළඟ දෙකේ බලවලින් 3 අටේ වගේ නේද නැහැ හතරේ එක ඊළඟට දෙකේ වේ ඊළඟට දෙකේ ඔක්කොම රූප වලට අයිති වුණාට පස්සේ ආය බලන්න ඕනේ මේ හතරේ නේද උන්ට ඒක මේ හතරේ නේද මේ පැත්තෙන් A 0 විදියට නේද ඒ බිංදුව විදියට මෙතනත් ඒ බිංදුව එයා මෙයාටත් ඒ බිංදුව මෙයාටත් ඒ බිංදුව මෙයාටත් ඒ බිංදුව එන්න ඒ බා කියන එකට ගන්න පුළුවන් හැබැයි B වෙනස් වෙනවා මොකද මෙයාට බිංදුව මෙයාට එක ඉන්න මේ වලට වෙනස් වෙනවා C වෙනස් වෙනවා D එවන උත්තරේ වෙන්නේ AB O A බාර හරි ඒකද පැති මාරු කරලා ඉවත් එකම ලකුණුනේ තමයි හරි අපි ඉස්සරහට තව ගේම් එකක් වල ගණන් හදමු ඒ ඔය විදිහට තමයි සාමාන්‍ය ප්‍රශ්නයක් තියෙනවා C නැතුව අර ඔක්කොම දිනන C විතරක් තිබ්බොත් එහෙම ප්‍රශ්නයක් තව ඒ කියන්නේ A B C D බාර දිනන A B C කියලා ඊපස්සේ A B C D එහෙම ප්‍රශ්නයක් ආ මෙහෙම තිබ්බොත් ඒ කියන්නේ යම් කිසි අවස්ථාවක මේක තියෙන්න පුළුවන් අපි හිතමු මෙන්න මේ වෙලාවේ කියලා මෙහෙම එකක් තිබ්බද මෙන්න මේ වගේ එකක් තමයි හරි ඒ කියන්නේ මේක තියෙන්නේ හැම එකේම හතර ගානක් තියෙනවා මේකේ තුනයි තුනයි තිබ්බොත් මොකද කරන්නේ හතර වෙලේ දා ගන්න ඕනේ එහෙම නැත්නම් අපි මේක අර පැහැදිලිවම දෙන්න බැහැ එහෙම නැත්නම් අපි කරනවා තව වැඩක් x කියලා දානවා මේක ඒ කියන්නේ d කියන එක මොනවා තිබ්බත් කමක් නැහැ කියන මොකද කියන්නේ 0 1 0 0 1 0 වෙන මොකක්ද 0 1 ඉතින් C 0 0 1 C 0 ඉතින් D වල මේ අවස්ථාවත් අපි ගන්නවා 0 1 C 0 D වල 1 අවස්ථාවත් අපි ගන්නවා 0 1 C 0 වල D වල 0 අවස්ථාවත් ඔය දෙනවද උදාහරණ ඒ කියන්නේ ඒක එන්නේ මෙහෙමයි ඔයාලට මතකද ලෝ එකක් තිබ්බා එන්නේ මෙතනට වන්නේ මොකද වෙන්නේ ඩෙන්ටිටි ලෝ එකක් අන්න ඒක ඒකමයි නේද a not b c 1 වෙනකොට අපිට දාන්න පුළුවන් ඩොමිනන්ස් sorry 1 වෙනකොට අපිට දාන්න පුළුවන් d what d දෙකම ගයිද d bar d ගන්න මොකද d bar එකෝ d bar එකයි නැත්නම් d එකයි දෙකෙන් එකක් එක වෙලද ඒතර මේක දැන් මේකට ඩිස්ට්‍රිබියුට් දෙන්න මොකද වෙන්නේ මේකට ඩිස්ට්‍රිබියුට් දෙන්න මොකද වට වෙනවා a not b c bar d bar o a not b c bar කියන දී එක අවස්ථාව දෙන්නවා එතකොට ඇත්තටම මම කලින් කියපු කතාව 0 1 0 මෙයා 0 0 1 0 මෙයා 1 ඒ කියන්නේ මේක 0 1 0 තියෙද්දි d ගේ 1 අවස්ථාවක් ගන්නවා d ගේ 0 අවස්ථාවක් එක්ක අපිට මේක දිගහැරලා ගියාගෙන ගන්න එහෙම නැත්නම් උපකල්පනය කරන්න පුළුවන් ඩීට මොකක්ද කියලා. එහෙම තමයි ඒ මේකේදී බලන්නේ. තේරුණා දෙකක් තිබ්බොත් ඉතුරු දෙකම ඉතුරු දෙකේ ඕනම අවස්ථාවක් නොසනගා ඉන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතන AB කියන එකක් තිබ්බොත් ඒකේ තේරුම ඊට පස්සේ C not D කියනක් තිබුණා, C D කියනක් තිබුණා, C D not කියනක් තිබුණා, C not D not කියනක්. ඔය අවස්ථා හතරම ඔගේ ඇතුලේ තියෙනවා කියලා ගන්න. ඒකත්තරම ඔයාලා අවස්ථා හතරම තිබෙන සුදු වෙනා නියම විදිහට. එහෙනම් අපිට මේ පැතර ගන්න මේ අවස්ථා හතරම තියෙනවා කියලා අපිට ප්‍රකල්පනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් දෙන්නේ වගේම ඩිෆරෙන්ටිව් ලෝ දාලා ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක දාලා අපෝ ගැතරවලද ඔක්කොම ටික යනවා නේ. ඒක තමයි ඒක තමයි. ඇත්තටම මේක දිගහැරලා යෑම එක තවස්තරයක් නැහැ. ඒක දැනටමත් සුදු වෙලා තියෙන. අපි බලන්න ඕනේ මේක තව එකක් සුදු වෙනද බලන්න තමයි. මේ විදිහට දිගහැරලා හරි.
අපි ඊළඟට කොටස තියෙනවා දැන් කේ මැප් වලින් කේ මැප් වලින් පස්සේ මම කේ මැප් කීපයක් දෙනවා නිකන් ට්‍රයි එකක් දෙන්න බලන්න මේකේ උත්තර ටික ගන්න බලන්න මම කේ මැප් වලින් දෙන්න ඔයා ලියන්න බලන්න බූලියන් ඇනලිටික් ට්‍රයි බූලියන් බීජගණිත ප්‍රකාශන ලියන්න බලන්න කේ මැප් එකේ තම A B C D එක කේ මැප් එක 00011110 අනිත් පැත්තට 00011 0 එක අවස්ථාවක් තමයි මේක. මොකද උත්තරේ? ඒ ඉවරයි. කොහොමද? එකක් මේකනේ පැහැදිලිව මේ ලූප් එක තියෙනවා. මේක උත්තරේ වෙන්නේ ඒ මේ නියතේ වගේ CD අනිත් එක තව එකක් වෙනවා මෙන්න මේ ගෲප් එක මේ හතර ඒ කොහොම හතරක් වෙලා ඒකේ නේද මොනවාද A මෙතනදි බිංදුවයි මෙතනදි එකයි වෙනස් වෙනවා දැන් B මෙතනදි බිංදුවයි මෙතනදි බිංදුවයි කියන්නේ මෙයාට බිංදුව මෙයාට බිංදුව මෙයාට අයන B ව ගන්න හැබැයි B බිංදුවෙන්ද B පා ඊළඟට C C මෙතනදි බිංදුවයි මෙතනදි එකයි වෙයි වැඩි බිංදුවේ ප්‍රතිබිම්බයක් තියෙනවා ඊළඟ මේ දෙකනේ ආ මේ දැන් හතර ගන්න බුණ උඩින් මේක තමයි මේ දෙක විතරක් ගත්තොත් භාගයක් අංශයක් එන්නේ හරි මේ දෙක විතරක් ගත්තොත් මම කියන මේ දෙක විතරක් ගත්තොත් එන්නේ C D A බා A බා මේ දෙක විතරක් ගත්තොත් A බා C D හැබැයි මේකේ මේක සුළු වෙනවා මේක තව දුරටත් සුළු වෙනවා මෙන්න මේකත් එක ගත්තා නම් CD by එක මේක ගත්තා නම් මේ දෙක සුළු වෙනවා ලොස් මතකයි මේක අපිට ගන්න පුළුවන් C නියතයි කියන එතකොට ඇතුලේ එනවා D බා O A D ඒක absorption ලෝයි අපෝ සුළු කරන්නේ හැබැයි එහෙම නෙමෙයි අපි මේ තුන හතරම ගත්තා මේ හතරටම අපිට එකක් වෙන්නවා මේ හතරටම නියත බලන්න මේ හතරටම නියතයි C මොකද මෙතනත් එකයි මෙතනත් D වෙනස් වෙනවා A එනවා ත්‍රිවිධ A අරක දැම්මම absorption law එකෙන් නිගේ මේක හරි ඔය විදිහට තේමාව සෝල් කරන්න පුළුවන් try කරලා බලන්න තේමාව ඔව් examples from Israel හරි අපි ඊළඟට ගමු හරි ඊළඟ මාතෘකාව අපි ගන්න universal gates සාර්වත්‍රක වහරක් universal gates සාර්වත්‍රක වහරක්